ఎంగట గారు అబ్దుల్ హలీం మంత్రితుమా అబ్దుల్ హలీం మంత్రితుమా ఒబతుమాట వినాడి 16 కాలయක් తీయనో గారు హరీన్ అమరసూర్య మంత్రితుమి ఒబతుమియట వినాడి 18 కాలයක් තියෙනවා. හයි. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. අද සාකච්ඡා වෙන්නේ රට තුල තියෙන අර්බුදය පිළිබඳ මේ විවාදයට සම්බන්ධ වෙනකොට අද කතා වෙන බොහෝ කරුණු ආර්ථික අර්බුදයට අදාළව කතා වුණත් මම හිතනවා मे आर्थिक अर्बुदय पिटिपाशेन देशपालन अर्बुदय अभी हरियट तेरुंगातेन अभी मेथे काल करलतीन वरदी नवत नवत एसे करान्न अभी पेलबेन पुलवा एनिसा मे सभावतुल अडुमगाने हरियट देशपालन अर्बुदय पिलिबंदात देशपालन तत्व सह अभी मूनदेन अभियोग හරියට කතා කළ යුතුයි කියා මම සිතනවා. ඒ වගේම තමයි මම හිතන්නේ මේ වෙලාවේ දේශපාලනිකව අපි මූණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. පොදුවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තත්වයක් විශේෂයෙන්ම නියෝජිත දේශපාලනය කියන එක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අර්බුද රාශියකට අභියෝග රාශියකට මේ වෙලාවේ මූණ දෙනවා කියලා මම විශ්වාස කරනවා. ओणम सामजया पवती ये सामजय तुलतीयन सामज सम्मुती अणु ये सामज सम्मुती व्यदगात्रन वटक स्थावर भावता रटे जनतावगे यहापैवत्म ज्ञान विश्वास अतिवेन्ना ये रटे तीयन सामज सम्मुती अतिशय व्यदगा अदा जीवात्न्न मे सामज सम्मुती सियालम अभियोगे अट पत्लातीयन काले अतुल एक हेम अतिम हेम अतिम ये समाज सामुती दमाउपियान सह दरुआन्तरद सेमिया सह बिरीद अतुल अतरद गुरु शिष्यान गुरुवरिया सह शिष्यान तुलद आगमिक नायक सह दायक अतरद मे सियलुम संबंधता पवती न मुनाहरी समाज सामुती ये समाज सामुती दुर्वल वेला प्राश्नवेन काले का जीवात्न समहार अवस्थावल विशाल समाज परिवर्तने सिद्धवेन मुहूर्तवाल ये समाज सामुती प्राश्न वेनेक हरी प्राश्न वियुत समाज सामुती वेनास्वेन्ना तोनी नमूत ये समाज सामुती उडियाटिकुरुवेन वेन विद्यात एवं पिलिबांद अतिवेन अविनिश्चित भावय तुल समाजय तुल अनप्रिडिक्टबिलिटी एन एन वेडिवेन कोट समाज अर्बुद तीव्रवेन पुलवा अद मम दिन विधियट अपे थिबियुत समाज सामुती नतरी पुरवैस्य सह पालके अतरतीयन समाज सामुतिय तम लुकुम अर्बुदेट पात्र ए समाज सामुतिय अनिवार्यम विनाश्वियुत भवत् अलुत्वियुत भवत् अपि विश्वास करनो सह मे वेलावे ये समाज सामुतिय मे विधियट प्राश्नवेने एक होंद दया खैटियट तपि दाकिनो मुको ये प्राश्न किरीम हरहा तमय एक वेनास्वेन्ने नमुते वेनास्वेन्ने मोन दिशानतियक दिशानतियक दकियलात अपि बलान्न वेनवा एक याने ये समाज सामुतिय वेनास्वेन्ने मे समाज तव ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි තල්ලු කිරීමටද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන දිශාවකටද එහෙම නැත්නම් ඒක දුර්වල කරන මහජන පරමාධිපත්‍ය දුර්වල කරන දිශාවකට නම් එහෙනම් අපි ඒක ගැන හොඳින් අවබෝධයම හොඳ අවබෝධයක් තිබිය යුතුයි සහ ඒ පිළිබඳ හොඳ බරපතල සාකච්ඡාවක් සමාජය තුළ තිබිය යුතුයි අද මේවා ප්‍රශ්න වෙන වෙලාවක අපි බලන්න වෙනවා මේ විශේෂයෙන්ම මේ පාලකයාත් පුරවැසියාත් අතර ඒ තියෙන සමාජ සම්මුතිය පිළිබඳ සමාජ සාකච්ඡාව
සමාජ සාකච්ඡාව කොහොමද සිද්ධ වෙන්නේ මොන දිශානතියක් කරාද මේක යොමු වෙන්නේ කියන එක ගැන අපි අවධානය යොමු කළ යුතුයි කියලා අපි හිතනවා අද සිද්ධ වෙනේ සාකච්ඡාව දිහා බලනකොට අපිට නම් හිතෙන්නේ පාලක පන්තිය විසින් මේ සමාජ සම්මුතිය මේ සමාජ සම්මුතිය ප්‍රශ්න වීමත් පුරවැසියා මේ සමාජ සම්මුතිය ප්‍රශ්න කරන එකටත් අභියෝග කරන එකටත් පත්වීම ගැන පාලක පන්තිය සම්ප්‍රදායික පාලක පන්තිය විශාල බයකින් පසු වෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පුරවැසියන් ප්‍රශ්න කර ඒකේ ස්වභාවය ඒකේ ගුණාත්මකභාවය අද පුරවැසියන් ප්‍රශ්න කරන විදිය ගැන පාලක පන්තිය බය වෙලා ඉන්නේ ඒ පාලක පන්තිය මෙතෙක්කල් පුරුදු වෙලා ඉඳලා තියෙන ගරු සභාපතිතුමනි ඒ පත්වුණ නියෝජිතයා මොන අසාධාරණයක් කරත් මොන මොනවා හොරකම් කරත් මොන කැත වැඩේ කරත් තමන්ගේ පුද්ගලික සම්බන්ධතා හරහා විශේෂයෙන්ම පුරවැසියා සමග හදාගත්ත නිකන් අර ස්වාමියාත් සේවකයාත් අතර තියෙන සම්බන්ධතාවය හරහා ඒක තුලින් මේ මේ අසාධාර වුන් ඔහු හෝ ඇයතු විසින් විය හැකි වෙන ඒ අසාධාරණකම් ඒ දූෂණ ක්‍රියා දූෂිත ක්‍රියාවලින් වසා ගන්න පුරුදු වෙලා තියෙන දේශපාලන සංස්කෘතියක් තුල තමයි මේ පාලක පන්තිය හැසිරෙන්නේ ඒ කියන්නේ වුන් පුරුදු වෙලා තියෙන්නේ සියලුම අසාධාරණකම් වුන් කරන වුනේ සමාජ සම්මුතිය ගරු මන්ත්‍රීතුමිය ඔබතුමියට තව විනාඩි 2ක කාලයක් තියෙනවා විනාඩි 18ක් කියලා නේද පටන් ගන්න විනාඩි 9යි විනාඩි 2ක කාලයක් තියෙනවා ඔබතුමා විනාඩි 18ක් කියපු නිසා මම මේක පොඩ්ඩක් වෙනස් වුණාර මේ ඉස්සලා අබ්දුල් හලීම් මේ අපේ මන්ත්‍රීතුමාට තිබුණේ ඔබතුමියට විනාඩි 9ක කාලයක් තියෙන්නේ ඒක වැරදිලා ඒක කියුනේ ගරු මන්ත්‍රීතුමිය ඕ ඉතින් ඒක මට චුට්ටක් කලින් කිව්වනම් මම කතාවත් ඒ අනුව හදා ගන්නවා හරි කොහොම නමුත් ඒ පාලකයාත් ඒ පුරවැසියාත් අතර තියෙන සමාජ සම්මුතිය මේ විදියට ප්‍රශ්න වෙන එක මේ පවතින පාලක පන්තිය බොහෝසේ බයට පත් කරලා තියෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි ඒක පැහැදිලි වෙන්නේ මේ මොහොතේ ඔවුන් ගේන පනත් හරහත් ඔවුන්ගේ භාවිතාව හරහත් ඔවුන්ගේ දේශපාලන ප්‍රකාශ හරහත් මේ සමාජය තුල පුරවැසියා තුල ඇති වෙලා තියෙන වෙනස පුරවැසියා තුල මේවා ප්‍රශ්න කිරීමට බිය නැතුව ඉදිරිපත් වීම පිළිබඳ විශාල බයකින් පත් වෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. එතකොට ඒ පනත් හරහත් අපි බැලුවත් ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එකද ඇන්ටි ටෙරරිසම් ඇක්ට් එකද මේ සියල්ල හරහා කරන්නේ මොකද්ද? මේ ප්‍රශ්න කිරීමට එරෙහිව පුරවැසියා මේවා ප්‍රශ්න කිරීම පුරවැසියා නියෝජිතයව ප්‍රශ්න කිරීම මර්ධනය කරන්න උත්සාහ කරන එක ඔවුන්ගේ ප්‍රකාශ තුලින් අර කෙන්දිරි ගානවා වගේ හැමතිස්සෙම එන අපිව මේ ප්‍රශ්න කරනවා අපිව විවේචනය කරනවා අපිව අපිට හූ කියනවා වගේ කතාන්දර ඒවා මර්ධනය කළ යුතුයි එසේ නොවිය යුතුයි කියන එකනොත් ප්‍රකාශ වෙන්නේ ඒ බියම තමයි ඒ කියන්නේ මේ 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 වෙනස සිද්ධ වෙන එක මේ සමාජය තුල සිද්ධ වෙමින් පවතින වෙනස ගරු මන්ත්‍රීතුමිය ඔබතුමේ කාලය අවසන් හරි මට විනාඩියක් දෙන්න ඒ වෙනස කිසිසේත්ම දරාගත නොහැකි පාලක පන්තියක් මේ වෙලාවේ ඉන්නේ කියන එක ඉතාමත්ම පැහැදිලි හැබැයි අපි හිතනවා දැන් පරක්කු වැඩි මේ වෙනස සිද්ධ වෙනවා මේ සමාජ පරිවර්තනය ඔවුන් කැමති වුණත් නැති වුණත් සිද්ධ වෙනවා ඒ නිසා ඔවුන්ට මේ වෙලාවේ ගන්න පුළුවන් හොඳම තීරණය තමයි ඒ පුරවැසියා තුල ඇති වෙලා තියෙන වෙනස තේරුම් අරගෙන පුරවැසියා තුල ඒ වෙනස සිද්ධ වෙන්න ඇති වෙච්ච කොන්දේසි හරියට තේරුම් අරගෙන ඔවුන්ටත් වෙනස් වීම තමයි අද ඔවුන්ට තියෙන එකම විකල්පය. නමුත් අපි හිතන්නේ මේ වෙලාවේ ඒ පාලක පන්තිය ඒ නියෝජිතයන්ට එසේ කිරීම සඳහා අවශ්‍ය බුද්ධිය මේ තියනවා කියලා අපි විශ්වාස කරන්නේ. නමුත් අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ ඔවුන් කරන්න හදන මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනකාරී මේ කතාවක් දැන් යවන්න හදනවා මේ මැතිවරණ කිස් කෙසේ හෝ පරක්කු කරනවා කියලා මැතිවරණ දෙකක් දැන් ඔවුන් මගහැරියා. නමුත් ඔය වැනි කාරණා හරහා අද මේ ඇති වෙලා තියෙන පුරවැසි අවදිවීමත් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි යොමු වීමත්
මේ පාලක පන්තියට නවත්තන්න බැරි වෙනවා. බොහොමින් ස්තුතියි කාලය ලබා දීම පිළිබඳව. බොහොම ස්තුතියි.